සුවහසක් පරිභෝගික ආදරය දිනු සානිකව තහවුරු කරන ලද ලංකාවේ ඇති එකම කොලජන් අතිරේකය ග්ලෝ කොලජන්. තාරුණ්‍ය සපිරිද්දී දුරන සමාජ නිරෝගී කෙස් කළඹක් ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා ග්ලෝ කොලජන්. සුවහසක් පරිභෝගික ආදරය දිනු සානිකව තහවුරු කරන ලද ලංකාවේ ඇති එකම කොලජන් අතිරේකය ග්ලෝ කොලජන්. රෝසා පැස්ටා රසයි යහගුණයි. එන කෑම ජාති අපිට හොයාගන්න බැරි වුණාම ඒවට ආදේශක විදිහට අපේ දේශීය දේවල් එකතු කරගෙන අපිට කෑම ජාති හදන්න පුළුවන්. ඉතින් ඒව හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක anyone can cook. පොලොස් සොසේජස්. ඉතාම ගුණවත් මේ පොලොස් සොසේජස් එක තම්මාගත් පොලොස්, ලූණු, අමු මිරිස්, සුදු ලූණු, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරගෙන නිවසේදීම සාදාගෙන අපේ ප්‍රධාන ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. වම්බටු රයිස්. වෙනස්ම විදිහකට වම්බටු කන්න කැමති අයට ගැලපෙන මේ වම්බටු රයිස් එක තෙල්, වම්බටු, ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කැලි මිරිස්, ලුණු කුඩු, සෝයා සෝස්, තම්බාගත් බත් එකතු කරගෙන නිවසේදීම සාදාගෙන අපේ ප්‍රධාන ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. පොලොස් සොසේජස් ඩෙවල්. වෙනස්ම රසකට හදාගන්න පුළුවන් මේ පොලොස් සොසේජස් ඩෙවල් එක තෙල්, ලූණු, මාළු මිරිස්, අමු මිරිස්, සොසේජස්, සුදු ලූණු, ඉඟුරු, කැලි මිරිස්, සෝයා සෝස්, ලුණු කුඩු, සීනි, තක්කාලි සෝස් එකතු කරගෙන නිවසේදීම හදාගෙන පවුලේ අයත් එක්ක රස බලන්න පුළුවන්. පොලොස් කියන්නේ අපේ රටේ සුලභව හොයාගන්න පුළුවන් දේශීය ආහාරයක්. ඉතින් පොලොස් ගෙඩියකින් ගොඩාක් කෑම ජාති හදන්න පුළුවන්. මං අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි පොලොස් සොසේජස් හදන්නේ කියලා. හරිම ලේසි. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මෙතන තියෙන අපි තඹ ගත්ත පොලොස්. ඉතින් පොලොස් කෙඩිය කපද්දි කිරි අයින් කරලා පොත් ඉවත් කරලා අපි පොලොස් ටික ලුණු ටිකක් එකතු කරගෙන තඹ ගන්න ඕනේ. ඉතින් පොලොස් තඹනකොට අපිට ගොරක කෑල්ලකුත් දාලම තඹ ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ තඹ ගත්ත පොලොස්. ඉතින් තඹ ගත්ත පොලොස් එතන ග්‍රෑම් 200ක් තියෙනවා. මේ ටික අපි බ්ලෙන්ඩ් එකට එකතු කරගන්න ඕනේ. මේකටම අපි එකතු කරගන්න ඕනේ ලූණු. ලූණු කෙඩි භාගයක්. ඒකත් අපි පොඩියට කපා ගන්න ඕනේ. කපාගත්ත ලූණු කෙඩි භාගයක් මේකටම එකතු කරගන්න ඕනේ. අමු මිරිස් කරල් දෙකක්. ඉතින් අවු මිරිස් ටිකත් අපි පොඩියට කපා ගත්තොත් අපිට මේක බ්ලෙන්ඩ් කරද්දි ලේසි වෙනවා. ඉතින් අවු මිරිස් වෙනුවට අපිට කොච්චි රසට කැමති නම් කොච්චි කරල් දෙකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම සුදු ලූණු බිග් පහක්. මේ සේරම බ්ලෙන්ඩ් කරන හින්දා අපිට මේ විදිහට එකතු කරගන්නත් පුළුවන්. හැබැයි අපි පොඩියට කපලා දාගත්තොත් අපිට ලේසියෙන්ම බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් නැත්තම් මේ වගේ දේවල් බ්ලෙන්ඩ් වෙන්න තවත් වැඩිපුර කාලයක් යන නිසා. සුදු ලුණු ටිකත් එකතු කරගෙන අපි මේකට එකතු කරගන්න ඕනේ ලුණු කුඩු, තේ හැන්දක්, ගම්බිරිස් කුඩු, තේ හැඳි භාගයක්, මිරිස් කුඩු, තේ හැඳක්. ඉතින් මිරිස් කුඩු අපි එකතු කරගන්නේ පොඩිත්තු මේක කනවා නම් අපිට මිරිස් කුඩු වෙනුවට අපිට කරින් ටිකක් එකතු කරගන්න පුළුවන්.
එහෙම නැත්නම් ලොකු අය කනවා නම් අපිට මේක තව ස්පයිසි කරගන්නත් පුළුවන්. මේ සේරම අපි එකට එකතු කරලා මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට සේරම හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපිට පුළුවන් පේස්ට් එක ඉවතට ගන්න. ඉතින් ඕගලා මේක බ්ලෙන්ඩ් කරද්දි වතුර එකතු කරගන්න එපා. මතක ඇතුව පොලොස් වල වතුර ටික ඩ්‍රේන් වෙනකන් අපි තියාගන්න ඕනේ, පෙරෙන්න තියලා තමයි අරගන්න ඕනේ. මේ විදිහට අපි පේස්ට් එක හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට රැප් එකක්. මේ රැප් එක අපිට රස්නෙන් උනත් ස්ටීම් කරලා ගන්න පුළුවන් නිසා ඒ වර්ගයේ කොළ ජාතියක් අරගන්න. මේ විදිහට කෑල්ලක් කපලා සොසේජ් එක අපි චිකන් සොසේජස් හදන හැටි ඔයගලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහටම තමයි. හැබැයි පොලොස් කියන්නේ අපේ ටිකක් විශේෂ දෙයක්. වෙජිටේරියන් කෙනෙක්ට, වීගන් කෙනෙක්ට පොලොස් සොසේජස් කන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට තියලා අපි මේක රැප් කරගන්න ඕන. මේක අපි රැප් කරලා එතනින් තද කරන්න ඕනේ. තද කරලා ගැටයක් ගහගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට සොසේජස් සේරම හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපිට මේ ටික ස්ටීම් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් තඹ ගන්න පුළුවන්. ඉතින් වතුර එකක් ලිපේ තියලා විනාඩි 5ක් අපි මේ ටික තඹ ගන්න ඕනේ. විනාඩි 5කට පස්සේ අපිට ලිප් ඔෆ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි සොසේජස් ටික ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි. ඉතින් ඒ වගේම රසකාරක එකතු කරගත්තේ නැති නිසා අපිට බය නැතුව ආහාරයට ගන්න පුළුවන්. මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ ටික පැය දෙකක කාලයක් ශීතකරණය තියාගන්න. ඉතින් මේ තියෙන ශීතකරණයෙන් අරගත්ත සොසේජස් ටික ඊට පස්සේ අපි මේ විදිහට අපි කොළ ටික හිමීට ගලව ගන්නවා. මේ විදිහට හදාගත්ත පොල සොසේජස් ඕගලන්ටත් මේ විදිහට හදලා ශීතකරණය තියලා තමන්ට අවශ්‍ය වෙලාවට ආහාරයට ගන්න පුළුවන්. ඕගලන්ට පොල සොසේජස් ගෙදරදීම හදලා ට්‍රයි කරන්න පුළුවන්. රයිස් කියන්නේ එක එක විදිහට රයිස් හදන්න පුළුවන්. ඒත් අපි රයිස් එකත් එක්ක කරි එකක් හදනවා කියන්නේ කාර්යබහුල නිසා නම් අපිට පුළුවන් ඒ කරි එකත් රයිස් එකට එකතු කරලා හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද අපි වම්බටු එකතු කරලා බ්‍රින්ජල් රයිස් එකක් හදාගන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා තෙල්. ඉතින් අපි පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික එකතු කරගමු. තෙල් ටික රත් වෙන්න තියාගමු. තෙල් ටික රත් වෙන්න තියලා ඒ අතරතුර
අපි කපාගමු වම්බට ටික. වම්බට හොඳට හොදලා වතුර ටික ඉවත් කරගෙන අපිට පුළුවන් මේ විදිහට කපා ගන්න. වම්බට ටික අපි මේ විදිහට කපා ගන්න ඕනේ. අපි වම්බටු ටික තීරු කපා ගන්න ඕනේ. මේ විදිහට වම්බටු ටික කපාගෙන රස් වෙච්ච තෙල් pan එකට වම්බටු ටික එකතු කර ගන්න ඕනේ. ඉතින් වම්බටු ටික බැදෙන අතරතුර අපිට පුළුවන් ලූණු ටික කපා ගන්න. ලූණු අපි ගෙඩියක්. සුදු ලූණු බිග් දෙකක්. එක අපි සිහිනව කපා ගන්න ඕනේ. ඉතින් chop කරන්න පුළුවන්. ටිකත් ලෑස්ති කරලා ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන අවමිරිස්, රසු අවමිරිස් කරල් දෙකක්, ඒකත් පොඩියට කපා ගමු. වම්බටු ටික බැදෙනවත් එක්කම මේ විදියට අපි ලිපෙන් ඉවතට ගන්න ඕනේ. ලස්සන කලහයකට බැදනවා. වම්බටු ටික බැදගත්තට පස්සේ අපි මේ විදියට තියාගමු. ඒ අතර අපි මිරිස් ටික සිහින්ව කපා ගමු. මේ සේරමත් ලෑස්ති. අපි ඊට පස්සේ කොහොමද රයිස් එක හදාගන්න කියලා බලමු. අපි ඉස්සෙල්ලාම ඔලිව් ඔයිල් ටිකක් අරගෙන pan එකට එකතු කරගමු. තෙල් ටික රත් වෙනවත් එක්කම අපි ඉස්සෙල්ලාම මේකට එකතු කරගමු කරපිංචා. සුදු ලූණු, කපාගත්ත ලූණු, ලාම අපි මේ ටික ටෙම්පරාදු කරගන්න ඕන. මේ සේරම අපි ටෙම්පරාදු කරගන්න ඕන. ලූණු ටික බැදෙනවත් එක්කම අපිට පුළුවන් මේකට එකතු කරගන්න කැලිමිරිස්, තේ හැඳි භාගයක්, ලුණු කුඩු, තේ හැඳි කාලක්, සිහින කපාගත් රසු මිරිස් කරල් දෙකත්, සොය සෝස් තියෙනවා නම් විතරක් අපිට මේස හැන්දක් එකතු කරගන්න පුළුවන්. අනිවාර්යම අවශ්‍ය වෙන්නේ නැහැ. තඹගත බත් කෝප්ප දෙකක් මේකට එකතු කරගෙන ඉතලාම අපි රයිස් එක කලවම් කරගමු.
රයිස් එක අපි මේ විදිහට හදාගත්තට පස්සේ හොඳට කලවම් වුණාට පස්සේ අපි මේකට බැදගත් වම්බටු ටික මිශ්‍ර කරගන්න ඕනේ. මේ වම්බටු අපිට එක එක ක්‍රමයට බැද ගන්න පුළුවන්. අපිට එයා ෆ්‍රයි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්. ඒ වගේම වම්බටු වගේ දේවල් අපිට එකවර බැදලා ශීතකරණයේ තියා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ රයිස් එකක් හදද්දී අපිට අවශ්‍ය ප්‍රමාණය විතර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත වම්බටු මිශ්‍ර රයිස් එක අපි සර්ව් කරන්න යන පෑන් එකට එකතු කරගමු. ලිප් ඔෆ් කරලා අපි පෑන් එකට දාගමු. සර්ව් කරන්න යන ෆ්ලැට් එකට එකතු කරගමු. ඉතින් ඕගලන්ටත් මේ වගේ බ්‍රින්ජල් රයිස් එකක් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ඕගලන්ට කියලා දුන්න කොහොමද අපි පොලොස් ගෙඩියකින් පොලොස් සොසේජස් හදන්නේ කියලා. ඉතින් දැන් ඕගලන්ට කියලා දෙන්න හදන්නේ පොලොස් සොසේජස් වලින් කොහොමද අපි ඩෙවල් එකක් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මම හදාගත්ත පොලොස් සොසේජස් ටික පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට අපි තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වෙනකන් අපිට පුළුවන් ලුණු ටික කපා ගන්න. ලුණු ගෙඩියක් අරගෙන මේ විදිහට දෙකට කපලා ලොකුවට කපා ගන්න ඕන. රත් වෙච්ච පෑන් එකට අපි සොසේජස් ටික එකතු කරගමු. එවගේම අපිට මාළු මිරිස් කරල් දෙකක් අවශ්‍යයි. මේ විදිහට අපි ඉස්සෙල්ලාම සොසේජස් ටික බැද ගන්න ඕනේ. එවගේම රතු මිරිස් කරල් ඔගලන්ට හොයා ගන්න පුළුවන් වුණොත් ඒකිනුත් අපිට කරල් තුනක් එකතු කරගන්න පුළුවන්. මේ සොසේජස් ටික හරි පරිස්සමෙන් බැද ගන්න ඕනේ. මොකද අපි බයින් වෙන්න කිසිම දෙයක් එකතු කරගත්තේ නැහැ. ඒක පරිස්සමෙන් බැද ගන්න ඕනේ. සොසේජස් ටික මේ විදිහට බැදුනට පස්සේ අපිට පුළුවන් පෑන් එකෙන් ඉවතට ගන්න. නැවතත් අපි තෙල් ටිකක් එකතු කරගෙන සුදු ලුණු, ඉඟුරු, ඉඟුරු තේ හැන්දක්, සුදු ලුණු තේ හැන්දි දෙකක්, කපාගත් මිරිස්, මාළු මිරිස්, රතු ලුණු,
මේ විදියට තෙම්පරාදු කරගන්න ඕන. භාජනයකට කෑලි මිරිස් මේස හැඳි දෙකක් සෝය සෝස් මේස හැඳක් ලුණු කුඩු තේ හැඳි භාගයක් සීනි තේ හැඳක් පුරවලා අපි මිශ්‍ර කරගෙන ඒකත් මේකටම එකතු කරමු. තක්කාලි සෝස් මේස හැඳි දෙකක් එකතු කරගෙන කලවම් කරගෙන කලවම් කරගත්තට පස්සේ අපි බැදගත්තු සොසේජස් ටිකත් එකතු කරමු. මේ සේරම කලවම් කරලා අපිට ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ඉතින් ලිප් ඔෆ් කරලා අපි හදාගත්ත පොල සොසේජස් දෙවල් එක ප්ලේට් එකට එකතු කරමු. ඉතින් වෙජිටේරියන් අයටත් ඔප්ෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ට සොසේජස් රස බලන්න පුළුවන් මේ විදිහට සොසේජස් හදාගන්න. ඉතින් මේ වගේ පොල සොසේජස් වලින් ඩෙවල් එකක් ඕගලන්ටත් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්.